පළාත් ආණ්ඩුකාරවරුන් හරහා ක්‍රියාත්මක කරන්න හදන ඡන්දය මංකොල්ල කෑමේ ක්‍රියාවලියක් විදිහට අපි මේක දකින්නේ මොකද හේතුව මේ රටේ දුප්පත් ජනතාවට දෙන්න තිබිච්ච සහන වලින් කෝටි 870කට වැඩි ප්‍රමාණයක් මාරු කරගත්තා. නමුත් මේ සිදුවීමෙන් තිබෙන්නේ තමන්ට ඡන්දය ලබා දෙන අයට වාසියක් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න හදන්නේ. මේ ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයන් බවට මේ පළාත් පාලන අපේක්ෂකයන් පත් කරගෙන තිබෙන්නේ වෙන මොකටවත් නෙමෙයි පළාත් සභාවේ සහ පළාත් පාලන ආයතනවල තියෙන අරමුදල් බෙදා හැරලා ඒ මගින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සහ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු කරන්න. ඒතර ජනාධිපතිවරණයට දින 90ක් ආසන්න වෙච්ච වෙලාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයන් විසින් ඒ පළාත් තුල ක්‍රියාත්මක කරනු ලබන දූෂිත ක්‍රියාවලිය පිළිබඳව මැතිවරණ කොමිසම යම් කඩිනම් තීන්දුවක් ගත යුතුයි කියන එකයි අපේ පොදු බලකිරීම සිද්ධ වුණේ. ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් තමයි අපි මේ ලිපිය බාර දුන්නේ.